ඔබ දන්නවා මේ නිහඬ කාලය. මේ නිහඬ කාලයේ මැතිවරණ නීතිවලට අනුගත වීම සියලු දෙනාම සිදු කළ යුතුයි. ඒ මැතිවරණ නීතිවලට අනුගත වෙමින් අපි ඉස්සරහට යන්න සූදානම් වෙන්නේ. දේශපාලන ධාරාවේ එක එක උන්දලා කියපු කතා අද පත්තර වාර්තා කරලා තියෙනවා. ඊට කලින් අද දිවයින ඒ දේශපාලන ධාරාවේ ප්‍රධාන අපේක්ෂකයන් සිව් දෙනාගේ ඡායාරූප සහිතව වාර්තාව ගේනවා ජන ගංගා මැදින් රැලි නිමාවේ. එහෙමයි අද දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨය තබන්නේ. අපේක්ෂකයෝ අවසන් රැලි අමතතේ. ඒ අවසන් රැලි අතරේ රනිල්, සජිත්, අනුර, නාමල් ප්‍රතිචාර දැක්වූ ආකාරය සහිත ඡායාරූප සමගින් තව දින දෙකයි කියමින් ජනගංගා මැදින් රැලි නිමාවේ කියලා දිවයින පත්තරේ වාර්තා කරලා තියෙනවා. දැන් මැතිවරණ ප්‍රචාර කටයුතු අවසන්. නිහඬ කාලයේ අනිද්දා තෙක් සුභාෂිනී සේනානායක වාර්තා කරලා තියෙනවා. එය අපි උපුටා ගන්නවා අද දින මින පත්තරෙන්. ජනාධිපතිවරණයට අදාළව නිහඬ කාලයේ මධ්‍යම රාත්‍රියේ 12 සිට මැතිවරණයේ පැවැත්වෙන 21 වෙනි සෙන්සුරාදා දක්වා ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා. මැතිවරණ ප්‍රචාර කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් වුණා. නිහඬ කාල සීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයක් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය පවරා තිබෙනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන්ගේ අවසන් රැලි ඊයේ පසරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කීපයක පැවැත්වුණා. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගී අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගී ජනාධිපති දුර අපේක්ෂක ආන්ඩ්‍රු කුමාර දිසානායක, එතකොට පොත්ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රධාන රැලි මෙලෙස කොළඹදී පැවැත්වුණු පුවත අද දිනමින පත්තරේ වාර්තා කරලා තියෙනවා.